හලාවත ආනන්ද ජාතික පාසලට ඇතුළත් කර ගැනීමේ අරමුණින් වසරකට ආසන්න කාලයක් පාසලක් නොමැතිව සිටින දරුවා අද දිනේත් එම පාසලට යැවීමට මව්පියන් කටයුතු කළා. එහෙත් පාසල බලධාරීන් දරුවා පාසල තුලට ගත්තේ නැහැ. ඔවුන් ප්‍රකාශ කළේ නීත්‍යානුකූල භාවයක් නොමැතිව දරුවා පාසල තුල රඳවා ගත නොහැකි බවයි. හලාවත ආනන්ද ජාතික පාසලේ පළමු වසරට තම දරුවා මාස 11ක සිට ඇතුළත් කර නොගත් බව පවසමින් මවක් අවස්ථා පහකදී විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. එහෙත් ඊට නිසි විසඳුමක් නොලැබීමෙන් අදාළ මව පසුගිය 27 වනදා බලහත්කාරයෙන් දරුවා පන්ති කාමරයට ඇතුළත් කර තිබුණා. අදත් සිය සහෝදරියන් දෙදෙනා සමග මෙම දරුවා ආනන්ද ජාතික පාසල වෙත යන්නේ දැඩි සතුටකින්. නමුත් පාසල් බලධාරීන්ගේ උපදෙස් මත ආරක්ෂක නිලධාරණිය විසින් දරුවා පාසල තුලට ගැනීම ප්‍රතික්ෂේප කළා. බලධාරින් ගේ නිසි අවධානය යොමු නොවීමේ පාපයට පාසල් ගේට්ටුව අසල මේ දරුවාට රැඳී සිටීමට සිදු වූයේ මෙලෙසයි. ළමයාට ඇහෙන්නේ නැතුව ළමයා ගෙදර හරි කොහේ හරි තියා දෙමව්පියෝ මැදියක් කියලා මේක විශ්වගෙන මේ ළමයා කෙලින්ම මේකට දාන්න ඕන. නෑ මේ ළමයා මැද්ද තියා අපි වාර කරන්නේ කැත වැඩක්. පසුව එම ස්ථානෙට පැමිණි දරුවාගේ මව චෝදනා කළේ දරුවා පාසලෙන් පිටතර දැමූ බව පාසල් බලධාරීන් තමව දැනුවත් නොකළ බවයි. ඉන් අනතුරුව සිය දරුවාත් සමගින් මව හලාවත කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටට ගොස් උපවාසයක නිරත වුණා. පරාත අධ්‍යක්ෂතුමන් මට දවස් තුනකින් පිළිතුරක් දෙන්නම් කියලා දැන් සති දෙකකට කලිනුත් කිව්වා. තාම කිසිම පිළිතුරක් නැහැ. කිසිම report එකක්වත් මේ තාම කලාපෙට ඇවිල්ලත් නැහැ. මේ හැමෝම මග අරින බවක් තමයි මට නම් පේන්නේ. මේ සම්බන්ධයෙන් වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ JGN තිලකරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව හෙට ලැබෙන බවයි. දරුවාගේ නිවස ආසන්නයේ ඇති වෙනත් පාසල් දෙකක් යෝජනා කළත් මව්පියන් එය ප්‍රතික්ෂේප කරන බව පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා සඳහන් කළා. මම යෝජනා කරා ඒ ආසන්නෙම තියෙන විජය විද්‍යාලයට මේ දරුවා ඇතුළත් කරලා දෙන්න පුළුවන් කියලා. ඒ වගේම හලාවත සාන්ත මරියා විද්‍යාලයේ ප්‍රාථමික අංශයටත් මේ දරුවා ඇතුළත් කරලා දෙන්න පුළුවන්. ඒ එක ඉල්ලීමකටවත් දෙමාපියන් එකඟ වෙන්නේ නැති නිසා තමයි මේ ගැටලුව තියෙන්නේ. මව්පිය බලධාරී කඹ ඇදිල්ල හේතුවෙන් අධ්‍යාපනය අහිමි වන්නේත් මානසික පීඩාවට ලක් වන්නේත් මේ කුඩා දරුවා නොවේද? තමන් ඉදිරියේදී නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලිකම් තිස්ස අතනායක මහතා පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ මහනුවර මැණිකින්න විද්‍යාසාගර පිරිවෙනේ පැවති ආගමික වතාවතුලට සහභාගී වීමෙන් අනතුරුවයි. මම කල්පනා කරුවා නිශ්ශබ්දව දැන් මාස ගණනාවක් අපි හිටියා. දැන් ඒ නිශ්ශබ්දතාවයේ අතහැරලා ඉක්මනින් ක්‍රියාකාරී දේශපාලනට යලි ප්‍රවිෂ්ඨ වෙන්න ඕන කියලා. ඉතින් මම මේ සඳහා තෝරගන්න මාර්ගය ගැන දැන්ම කතා කරන්න යන්නේ නැහැ. කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතන නඩුවේ සැකකරුවෙකු වන සරත් එදිරිසිංහ නැමැත්තාගෙන් රුපියල් ලක්ෂ 15ක් කපම් ලබා ගත්තේයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව ගොනු කර ඇති නඩුව අද මහර මහේශ්වරත් අධිකරණයේදී විභාගයට ගෙනු අතර අසනීප තත්වයක් හේතුවෙන් ඔහු අද අධිකරණ හමුවේ පෙනී සිටියේ නැහැ. මොහොමඩ් සියම් ඝාතනය සම්බන්ධයෙන් මෙවන විට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට මරණ දඬුවම නියම වී සිටනවා. ටෙලිනාට්‍ය නිලී සනෝජා බිබිලේ මෙනවියගේ මෝටර රථයේ පිටුපස වීදුරුවක් කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 35ක් වටිනා රන් බහඬ ජංගම දුරකථනයක් සහ මුදල් තොගයක් සොරකම් කළ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඇය මෙම සිද්ධියට මුහුණ දුන්නේ අභාවප්‍රාප්ත රංගන ශිල්පිනී දමිතා සලුවර්ණ මහත්මියගේ දෙහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරලස්කමුව ප්‍රදේශයේ මල් ශාලාවකට ගොස් සිටියදී. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ නිබාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට. අයබෝවන්.